ඔයා බස් එකේ යනකොට ඒ දවස්වල වාට බස් එකේ ආසන නැති වුණාම ඉඳගන්න තැනක් තියෙනවා. ඒ ඉඳගන්න තැන ඉඳගෙන නිඳ යනවා ඔයාට. ඒ නිසා ඔයා ඉඳගන්න තැන නිඳ යනකොට ගිහිල්ලා වැටෙන්නේ නැති වෙන්න ආ උපක්‍රමයක් යොදනවා. ඒකත් එක්ක දවසක් පෙරහැරට නැවතුණා. ඒ වෙච්ච සිද්ධිය අපි ලස්සන අපූර්ව කතාවක් බස් එකේ කොන්දොස්තර කතා කරලා තියෙනවා. මම වෙච්චර බස්. බෝ. නෑ ඔය. ඒත් ඉතින් අර වගේ තමයි රැට ඉතින් යනකොට කොළඹින් පොලිමේ හිටියත් එහෙම ගොඩක් අමාරු වෙන්නේ සීට් එක ලැබෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් කොළඹින් ලෝඩ් කරන් රැ 10 12ට යන බස් එකේ ආයෙත් නවත්තන්නේ නෑ. ඉතින් ගෙලින්ම මාතරඩ විතර නැගන් දිගටම යනවා. එහෙමනේ. ඉස්සර මේ ෆ්‍රීවේ මේ හයිවේ එක්ස්ප්‍රස්වේ නෑ නෑනේ පැය 8ක ගමනක්. ඉතින් පිටිපස්සේ දොර වහනවා සාමාන්‍ය කොන්දොස්තර වහලා ඉස්සරහ දොරෙන් තමයි කවුරු හරි ගත්තත් ගන්න. ඒ නිසා ෆුට්බෝඩ් එක අපි වෙන් කරගන්නවා. නෑ ෆුට්බෝඩ් එකේ වාඩි වෙලා වැටෙනවට දැන් ඉඳ යනවනේ වැටෙනවනේ කලිසමේ බෙල්ට් එක ගලවල් දානවා එතන තියෙන යකඩ බාර් එකට. දාලා තමයි නිදාගන්නේ. දැන් වැටෙන්නේ නෑ බස් එක කොහේ පැද්දුවත් ආයි එනවා අපි. ඒ බෙල්ට් එක දාලා වැටෙන්නේ නෑනේ. කරුමෙට එදා පෙරහැරත් විල නැවතුව බස් එක මග පිටිපස්සේ දොර ඇරලා මිනිස්සු නගිනවා නැගිටිනවා කො මෙතන මොකද මේ කියනෝ නැගිටින්නේ කොහොමද මේ බෙල්ට් ගලවන් ඩිපෑම මං බෙල්ට් එක ගලවනකන් ඉන්නේ මේ පොර කාගෙන නගිනු බෑක් වදිනවා ඔළුවේ හරි අමාරුයි බෙල්ට් එක ගලවන්න ඔක්කොම නැගලි ඉවරයි බෙල්ට් එක විතරයි ඉන්නේ ගැලුවේ මෙහෙම කියන්නේ බලන්න ආසන පටි දාගෙන ඒ කාලේ මොතර ආරක්ෂාව ගැන හිතනවා කියලා මේ ඉන්නේ ඉස්සර ඔයා ගම්පලාතට යනකොට බස් එකේ රත්නපුර පැත්තෙන් ගොඩක් අය බහිනවා බස් එකේ ගොඩක් අය වැස්සට පස්සේ පිටිපස්සේ ආසනිය හිස් වෙනවා ඔයයි වාගේ යාළුවයි ඉන්නවා ඒ ආසනෙට ගිහිල්ලා ඕගොල්ලෝ නිදා ගන්නවා මහා රෑමේ යන්නේ හැබැයි රත්නපුරයෙන් එහා ඇඹිලි පිටිය පැත්තට යද්දී ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ඇරිලා රෑ වැඩ කරපු අය ඒ බස් එකට නගිනවා හැබැයි වාට ඕනි අර පිටිපසු අසුනේ ඉඳගෙන නිදාගෙන ඒ විදියටම ඉන්න ඒකට පොඩි උපක්‍රමයක් යොදනවා මතකයිද දැන් අවුරුදු 20ක් විතර වෙලා නිසා මේ මිනිස්සු නැතු ඇති නේ අවුලන්නේ නෑ ඇතරම අපි මම උනකොල පැල්ස් ඉඳන් එන්න ඕන 12 බස් එකේ රෑ 12 බස් එකේ අවිල්ලා උදේ රත්නපුර පාරේ නේද දෙපැත්තෙන් මෙනවා අපි යනකොට ගොඩක් වෙලා රත්නපුර පාරේ යනවා ඉතින් ආවම උදේ සුදර්ශියට ඇවිල්ලා වහිනකොට 6 වෙනවා. ඊට පස්සේ දවසේම වර්ක්ෂොප්. ඒගොල්ලෝ අපිට ඔක්කොම එක්සයිස් ටික දෙනවා. දීලා ඔක්කොම ඉවරලා රැට ආයි නැග්ගම 2 3 වෙලා ගිහින් බහින්නේ. ඉතින් නිදා ගන්න ඕනේ තේ වෙලාවට ඕන තද නිින්දා. සාමාන්‍යයෙන් රත්නපුරේට එනකන් හිටගෙන තමයි යන්න වෙන්නේ. වාඩි වෙන්න ලැබෙන්නේ නැහැ. ගිහිල්ලා රත්නපුරෙන් ඕගල කට්ටිය බලනකොට අපි දෙන්න කොහොම පිටිපස්සටම වෙලා ඉන්නේ. කවුද දෙන්න? මායේ සංජීව කියලා යාළුවෙකුයි. අපි දෙන ටග්ගල පිටිවස් සීටේ වාඩිනවා වාඩිනාට නිදා ගන්න බෑ ඉටිකින් ආයි ෆැක්ටරිය ළඟ නවත්තනවා නැත්තු ගමන් අර ගෑල් ළමයි ටික එන්නේ නිකන් අර සීට් වල පිම්මනේ ඉතින් එතකොට මාව බලා ගන්න කෙනා බවට සංජීවපත් වෙනවා මම ඉතින් සීට් එක දෙන්න කෙනෙක් එන්නේ නැහැ ස්පීඩ් එකට හැමම නතරලා ඒ තැන් වල සීට් එක වාරි. ආයි පෙන්නන්න කොහමද ඉන්නේ? මේක පෙන්නන්න ඕන. ඔව් ආයි පෙන්නන්න කොහමද ඉන්නේ? තින් එන ඔක්කොම හැම නතර වෙනවා. නතරුණාට පිටිවස්ස සීට් එක සම්පූර්ණ දිගටම ඉඩ තියෙනවා ඊට. ඔව් දෙන්නේ. දැන් අපි දෙන්න නිදා ගන්න. දිගට දිගට බලා ගන්න කෙනයි මමයි දෙන්න නිදා ගන්න. يعني ඒකත් රංග අභ්‍යාසයක් නේද? ඔව්. එහෙමයි. කන්ටිනියුටි තියා ගන්න බැරි වෙනවා හැබැයි සමහරවල්ලා. එකතරා හොඳට නිදාගෙන ඉඳලා නැගිට්ට දෙන්නත් එක්ක මතක්ුණේ.